පසුගිය කාලේ ජාත්‍යන්තර පිටියට ආපු අපේ තරුණ ක්‍රීඩකයෝ ගැන අහන්න ලැබුණ දෙයක් තමයි මේ ක්‍රීඩකයෝ තාමත් ජාත්‍යන්තර මට්ටමට මදි කියන එක. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට කියුනේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ අතරේ තරඟකාරීත්වය මදි කියන දේ. ඒකට එක විකල්පයක් විදිහට පසුගිය කාලේ අන්තර් පළාත් තරඟ හඳුන්වා දුන්නා. හැබැයි මේ තරඟාවලි දිගින් දිගටම පවත්වලා ක්‍රීඩකයන් අතරේ තරඟකාරීත්වය වැඩි කරන්න හැකියාවක් ලැබෙන විදිහ අපි පහුගිය කාලේ දකින්නේ නැහැ. කොහොම වුණත් මේ තත්ත්වය වෙනස් කරන විදිහේ ශ්‍රී ලංකා දේශීය තරඟ රටාව වෙනස් වෙන විදිහේ තරඟාවලියකට 2022 ආරම්භයේදීම සැලසුම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. මෙතෙන්දී කණ්ඩායම් පහක් LPL කණ්ඩායම් වගේ හදලා ප්‍රධාන ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් ඒ කණ්ඩායම් වලට යොමු කරන්න තමයි තීරණය වෙලා තියෙන්නේ. මෙතෙන්දී මේ කණ්ඩායම් පහෙන් එක කණ්ඩායමක් අවසාන තරගයට එද්දී තරඟ 8ක් සෙල්ලම් කරන විදිහේ තරඟාවලියක් තමයි පවත්වන්න නියමිත. මෙතෙන්දී කණ්ඩායම් පහට සත්කාරක ක්‍රීඩාංගන නම් වෙලා තියෙනවා. ඒ සත්කාරක ක්‍රීඩාංගනේ එක තරගයකට ප්‍රතිවාදී ක්‍රීඩාංගනේ තරගයක් විදිහට තමයි පවත්වන්නේ. තරගවලේ කණ්ඩායම් පහට හොඳ මට්ටමේ පුහුණුකරුවන් සම්බන්ධ කරන්නත් මේ වෙද්දී කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම ජාතික සංචිතය වගේම නැගින ක්‍රීඩකයනුත් මේ කණ්ඩායම් වලට තෝරා ගන්නත් සැලසුම් හදලා තියෙනවා. කොළඹ කණ්ඩායම SSC කණ්ඩායම් පදනම් කරගෙන සැරසන්ස්, මීගමුව, CC, පොලිස් CC, සෙබස්තියන් නයිට්ස් කණ්ඩායම් වල ක්‍රීඩකයෝ යොදාගෙන තමයි නිර්මාණය වෙන්නේ. ජෆ්නා කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරා ගන්න මූලික ක්‍රීඩා සමාජය විදිහට ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නම් වෙද්දී රාගම කණ්ඩායම, ලංකන් කණ්ඩායම කලුතර කණ්ඩායම එක්ක බ්ලූම් ෆිල්ම් කණ්ඩායම තමයි අනෙක් කණ්ඩායම් විදිහට නම් වෙලා තියෙන්නේ. නූර් කණ්ඩායම ප්‍රබල NCC කණ්ඩායම මූලික කරගෙන නිර්මාණය වෙද්දී චිලෝ මේරියන්ස් කණ්ඩායම, AEC කැපිටල් කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම වගේම නුවර කස්ටම් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් තමයි සංචිතය නිර්මාණය වෙන්නේ. දමුල්ල කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩා සමාජය විදිහට CCC කණ්ඩායම තෝරගෙන තියෙනවා වගේම BRC කණ්ඩායම, බදුරලී කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායම, නුගීකුඩ කණ්ඩායම වගේම කුරුණෑගල යූත් කණ්ඩායම වල ප්‍රබල ක්‍රීඩකයන්ගේ එකතුකින් තමයි නිර්මාණය වෙන්නේ. ගාල්ල කණ්ඩායම නිර්මාණය වෙන්නේ කෝල්ස් ක්‍රීඩා සමාජය මුල් කරගෙන. ආමි කණ්ඩායම, ගාලු කණ්ඩායම, පානදුර කණ්ඩායම වගේම මුවස් කණ්ඩායම වල ප්‍රබල ක්‍රීඩකයනුත් මේ කණ්ඩායමට ඇතුළත්. මෙහිම බලද්දී හැම කණ්ඩායමක්ම එක කණ්ඩායමකට නොදෙවෙනි තරමේ දක්ෂයන් බවට අපිට තරගාවලිය ආරම්භ වුණාම බලා ගන්න පුළුවන් වෙයි. මේ තරගාවලිය අපේ ක්‍රිකට් වෙනස් කරන තරගාවලියක් බවට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබලා subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පීඩිය නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.